දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ ආකාරක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. අද ලියන්නේ 581 වැනි ටෙලිවැකිය. ඒ කාලේ අපේ ගම්වල කතාවක් තිබුණා මේ පුහුල් හොරා කරින් දැනි කියලා. පුහුල් ගෙඩිය හොරෙන් කපාගෙන කරේතියන් ගිහින් විකුණුවට පස්සේ අර පුහුල් ගෙඩි අලු කරේ ගෑවිලා තියෙනවා. ආන්ගේ අලු වලින් හොරා අහු වෙනවා. ඒ කාලේ හිටියේ අලු ටිකවත් ගසලා දාන්න දන්නේ නැති අහිංසක හොරු. හොඳේ, ඒ වගේ අහිංසක හොරු ටික ටික පරිණාමය වෙලා තමයි අද ඉන්න මහ හොරු බිහි වුණේ. හොඳේ, අද ඉතින් එහෙම පුහුල් ගෙඩිය ගානේ කරේ තියාගෙන හොරකම් කරන්නේ නැහැ. හොඳේ, පුහුල් වත්ත පිටින්ම තමයි අරන් යන්නේ. නියම හොරා වෙනුවට නිකන් අර හොරාගේ යාළුව සෙට් එක තමයි, ගෝල බාලයෝ තමයි වැඩේ දෙන්නේ. හොඳේ, දැන් යාලා කෑමර දෙනවා මේ දවස්වල. කෝ අපේ කරේ අලු නැහැනි, පුළුවන් නම් අපි හොරාගත්ත පුහුල් උගණ්ඩාවෙන් ගෙනෙල්ලකු කියලා නේද? මේ හොරුන්ගේ කරේ අලු නැති වුණාට හරි සරල පුංචි ප්‍රශ්නයක් තියෙනවා මේ උන්දලගෙන් අහන්න. ඒ ප්‍රශ්නය අහන්න ඔබ සක්‍රීය පුරවැසියෙක් නම් මේ උන්දලගේ මේ ප්‍රශ්නය අහන්න. ඔහෙලගේ කරේ අලු නැති වුණාට, හරිද, පුහුල් වත්තම නැණි, ඒකනේ ප්‍රශ්නේ. කරේ අලු නැහැ කියන මේ පුංචි පැටියගෙන් අහන්න ඔහෙගේ තාත්තගේ රැකියාව මොකක්ද කියලා. ආ, එයාගේ තාත්තගේ ජනපති අගමැති සහ අවුරුදු 50ක පාර්ලිමේන්තු ජීවිතයේ පුරාම ලැබපු වැටුප මොකක්ද කියලා අහන්න, කරපු බිස්නස් එක ව්‍යාපාරයේ කුමක්ද කියලා අහන්න, අතිරේකව හොයපු සල්ලි කොහෙන්ද ලැබුණේ කියලා අහන්න. හරිද, හොරකම කොමිස් වගේ දේවල් දන්නෙත් නැති අහලවත් නැති මේ චූටි බබාලගෙන් අහන්න අද මේ ගෙවන සුඛෝපභෝගී ජීවිතයට සල්ලි කොහෙන්ද කියලා. මතකනේ අර ගරු අධිකරණයේදී එක් වතාවක් කිව්වා දේසියාච්චිට මැණික් මල්ල කවුද මන්දා දීලා ගියා කියලා නේද? ඈ, දේසියාච්චිට මැණික් මල්ල මතකයි? ආ, හත්මුතු පරම්පරාවටම මේ විදිහට ගොඩ යන්න මැණික් මලු දුන්නේ කවුද කියලා අහන්න. හරි, අපි හැම ওই જાතියේ මල්ලක් ගැන කිව්වනම් එහෙම අපිව මල්ලේ දාලා තලලා තමයි එහෙනම් ඉතින් මැණික් දීපු උන්දව හොයාගන්නේ නේද? ආ, මේගොල්ලන්ගේ කියපු ගමන් දේසියාච්චිගේ මැණික් මල්ල එකපයින් පිළිගත්තා. හොඳේ, මේ බබාලන්තේ චූටි බබාලා ආයෙත් සුරංගනා කතා කියමින් එන්න හදන්නේ දෙවෙනි වටේ හොරකමට. දෙවෙනි වටේ හොරකමට. හොඳේ, මේ ප්‍රශ්නයත් අහන්න, මේ පොඩි බබාලගෙන් අහන්න. ඔයාලට ඔය මන්ත්‍රී මැති ඇමතිකම් වලින් හොරකම් කරන්ටත් බැරි නම්, ඔහෙලා කොමිස් ගහන්නෙත් නැත්නම්, සැපවත් ජීවිතයකුත් ඔහෙලට නැත්නම්, ඇයි අප්පුච්චියේ මෙච්චර දුක් විඳගෙන මේ හිඟන රැකියාවට, මේ හිඟන පඩියට මේ තරම් මහන්සියලා එන්නේ? ඈ, ඔයිට වඩා ලේසිනේ හම්බන්තොට පැත්තෙන් හේනක් කොටහල්ලකු. ඈ, ඔයිට වැඩිය සැපයිනේ නේද? ආය අහුවෙන්ට එපා. කරේ අලු නැති වුණාට මේ උන්දලා පුහුල් වතු පිටින් කපාගෙන ගියේ. හොඳේ, ඒකයි මේ රටට මේ කල ගියේ. දැක්කනේ හිටපු ජනපති රනිල්ගේ උපදේශකින් විඳලා තියෙන සැප නේද? ඈ, අපි දැක්කයේ රෝසි සේනානායක කියනවා එයිට ලැබුණු වාහනයට ගුල්ලොත් ගහලලු. ගුල්ලො නෙමේ මට කියවෙන්නෙම ගුල්ලො. ගුල්ලො නෙමේ මේ වේයෝ වේයෝ කාලලු. හරිය, ඩිකි අරගන්ටත් බැරි වුණාලු. හොඳේ, අපිට ප්‍රශ්නේ තියෙන්නේ රෝසි එක්ක නෙමේ, මේ වාහනේ එයාට දීපු අයත් එක්කයි, මේ වාහනේ මේ රටට ගෙන්නපු අයත් එක්කයි. මොකද්ද ඒ ප්‍රශ්නේ පැන නගින්ට හේතුව? මේ වාහනේ වර්ගයේ කාටද මුලින්ම මේ ජාතියේ වාහනයක් ගෙන්නුවේ කියලා අහන්නම වටිනවා. මේ වාහනේට කියන්නේ පෝෂ්. මේ වාහනය නිෂ්පාදනය කරන්නේ ජර්මනියේ. මේක ලෝකයේ තියෙන මිල අධිකම වාහනයක්, ස්පෝර්ට්ස් කාර් එකක්. මේ පෝෂ් වාහනය සාමාන්‍යයෙන් රුපියල් කෝටි 7-8ක් විතර වෙනවා. මයික්‍රෝසොෆ්ට් අයිතිකරු බිල් ගේට්ස් තමන්ගේ පළවෙනි වාහනේ හැටියට තෝරගත්තෙත් මේ පෝෂ් වාහනයක්. පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 3ක්වත් දුවාගන්ට බෑ. ආ, ස්පෝර්ට්ස් වර්ගයේ මේ රථ ඇත්තටම මොන අත්‍යවශ්‍ය සේවාවකටද ගෙන්වේ? මොන සමාජ සේවයක්ද, මොන උපදේශයක්ද මේ ජාතියේ කාර් එකක ගිහිල්ලා හිටපු ජනපති රනිල් වික්‍රමසිංහට දුන්නේ? ඈ, මේ තමයි මේ රටේ ධනය හූරගෙන කාපු ක්‍රමය. මේ තමයි මහ උන්දලා සුපිරි සැප විඳින ක්‍රමය. උන්දලට පෝෂ් කාර්, ජනතාවට ලොරි බොඩි ගහපු බස් රථ, ජනතාවට සිල්වර් කොටන් උඩ පීලි පැන පැන දුවන කෝච්චි. හරිද, අනික මේ ජාතියේ කාර් රථයක් ගේන්න
තීන්දු කරපු කෙනාට මේක මේ ගුල්ලෝ ගහනකන් ගුල්ලොමයි කියවෙන්නේ, ගුල්ලෝ නෙමෙයි වේයෝ. හොඳේ මේ පෝෂ් කාර් එකේ සන්රූෆ් එක බේරගන්ට බැරි වුණානේ. ඔය පෝෂ් කාර් එකේ සන්රූෆ් එක වීදුරු, හරිද? මිතින් බලන්ටකෝ, වීදුරුත් වේයෝ කන රටක නේද? මේ රට කාපු වේයෝ ගැන අය කුමන කතාද නේද? මේක මතක තියාගන්න. මේ ජොබ් එකට පැරදුනාට පස්සෙත් මේ උන්දල හරි ආසයි. මොකෝ දන්නවද? උපදේශක තනතුරු, තානාපති තනතුරු, ඒ වගේ දේවල් හම්බෙනවා රහ ජොබ් එකක්. හරිද? මතක තියාගන්න. මේ නාස්තිකාර රට කරපු ප්‍රභූ පැලන්තිය මේ රටේ ජාතික ධනය උන්දලගේ සැප විහරණයට වියදම් කළ නිසා තමයි රටටත් ඔබටත් මටත් මේ වේදනාබර ජීවිතය උරුම වුණේ. අපේ දේශපාලන ඉතිහාසයේ පළමු වතාවට තමයි මේ හොර නඩේ අතින් මේ රට අලුත් පරපුරකට, අලුත් කණ්ඩායමකට බාර වුණේ. ජනපති අනුර කුමාර දිසානායකට ශක්තිමත් පාර්ලිමේන්තුවක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා මේ රට හොරකම දූෂණය සහ වංචාවෙන් බේරා ගැනීම සඳහා. ඒ කණ්ඩායමත් එක්ක මේ රට හරි පාරේ ගෙන යා යුතුමයි. ඒ සඳහා අපද මූලිකත්වයේ ගෙන ක්‍රියා කළ යුතුමයි සක්‍රීය පුරවැසියන් ලෙස. හොඳේ පෝෂ් කොම්පැනිය දන්නවනම් එහෙම සන්රූෆ් වලටත් වේයෝ ගහනවා කියලා කොම්පැනියේ ලොක්කෝ එල්ලිලා මැරෙනවා. හොඳේ